ධර්මදේශනාව භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සසුන පිහිටවන ලද්දේ ධර්ම දේශනනි सර්වज්ඥ ශාසනයේ චිරස්थතියට ඇති ප්‍රධාන හේතුව ධර්මදේශනාවය ගිහින මූප කරොන්තානං නීච්ච මාමිසදානතෝ කරෝත ධම්මදානේන තේසං ප්චූප කාරखाං ද්වන් සට්ට කතාව දාහත පිටුවෙන්. යනුවෙන් නිතිෙන් ආමිසයෙන් පැවිද්ධන්ට උපකාර කරන්නාවූ ගිහිියන්ට ධර්මදානයෙන් ප්‍රත්‍යූපකාර කරව යැයි භාග්‍යවතුන් වහන්සේ විසින් භික්‍ෂූන්ට වදාරා ඇත්තේය. එබැවින් සියලු භික්‍ෂූන් විසින්ම යටත් පිරිසෙන් ධර්මදේශනා හතරක් පහක්වත් කිරීමේ ශක්තිය, ඇති කළ ගත යුතුය. නොමනා පරිදි දහම් දෙසීමෙන් දේශකයාටත් ලෝකයාටත් අනර්ථය සිදුුවන්නේය දහම් දෙසීම ධර්මයට විනයට අනුවම කළ යුතුය. ධර්මදේශනාව සම්බන්ධයෙන් දේශිත බොහෝ සූත්‍ර ධර්ම ඇත්තේය इන් එක් සූත්‍රයක් මෙසේය අගුත්‍ර නිකාය පංචක නිපාතයෙන් ආනන්දය අනුන්ට දහම් දෙසීම පහසු නොවෙයි ආනන්දය පරහට දහම් දෙසන්න හු විසින් කරුණු පහක් තමා තුළ පිහිටවාගෙන දහම් දෙසිය යුතුය කවුරුප කරුණු පහක් දෙයත් අවුලෙන් තොරොව පිළිවෙලක් ඇති කතාවක් කරමියයි පරහට දහම් දෙසී යුතුය ඒ ඒ අර්ථයට සුදුසු පරිදි කරුණු දක්වන කතාවක් කරමියැයි පරහට දහම් දෙසී යුතුය දුකටපත් සත්වයන් දුකින් මුදවමயானන අනුකම්පාවෙන් කතාවක් කරමயைයි, පරහට දහම් දෙசிය යුතුය. තමාට ආමිෂයක් ලැබීමේ බලාපොරොත්වෙන් තොර කතාවක් කරමயைයි, පරහට දහම් දෙසය යුතුය. තමාත් අन්‍යයාත් ගුණ නැසීම් වශයෙන් නොනසන කතාවක් කරමயைයි, පරහට දහම් දෙசிය යුතුය. ஆනந்தය අනුන්හට දහම් දෙසීම පහසු නැත ආනන්දය අන්හට දහම් දෙන්නහු විසින් මේ කරුණු පහ තමා කෙරෙහි පිහිටවා අනුන්ට දහම් දෙසය යුතුය. මේ කරුණු පහ තමා කෙරෙහි නොපිහිටවා දහම් දෙසන භික්ෂුවකගේ ධර්මදේශනාව ශුද්ධ නැත අශුද්ධ ධර්මදේශනාවෙන් වන්නේ දේශකයාටත් අසන්නටත් අවැඩකි දහම් දෙසීම පිළිබඳ සිකපද. න භික්හවේ ආයතකේන ගීතරස්සේන දම්මෝ ගායි තබ්බා යොගායෙය ආපත්ති දුක්කටස්ස චුල්ල වගග පාලි එකසි අනු එකපිටුව. මහනනි දික්වූ ගීත ස්වරයෙන් ධර්මය ගායනය නොකළ යුතුය යමෙක් ගායනා කෙරේ නම් ඔහුට දුකුලා ඇවැත්වෙයි ශාසනයහි සूत्र්‍රධර්ම කීමේ ක්‍රමයක්ද ජාතක කතා කීමේ ක්‍රමයක්ද ගාතා කීම ක්‍රමයක් ඇත්ේය ඒවා වින අටවාවෙහි වත් යන නමින් දක්වා ඇත ඒ වත් බि වචනය නැසන ලෙස அකර නැசන ලෙස පමණට වඩා दिකොට කීමෙන් ඇවැත් වෙයි පමණට වඩා දික්කොට කියන කල්හි සමහර විට වචනය මැதிින් කැඩී තේරම් ගත නොහැකි වෙයි. එ වචනය නැසීමය. පමණට වඩා දික්කොට කියන කල් හි අකුරද වීනා ශබ්ධාධයක්මෙන් වී තේරුම් ගත නොහැකි තත්වයට පැමිණේ. ඒ අකුර විනාශ වීමය. මේ සිකපදය පැනවූ පසු භික්‍ෂූන්ට හඬනගා ධර්මය කීමෙන්ந்த, ඇවැත් වේදෝයැයි සැක ඇතිවිය. ඒ බව භාග්‍යවතුන් වහන්සේට සැලකළ කල්හි අනුජානාමි භික්කවේ සරබ්ඥං චුල්ල වගගපාලිය එක සි අනුවක පිටුව. යනුවෙන් සරබං්්‍ය අනුදන වදාළ සේක තරංග වත තරංග බේදවත, ගලිත වත යන ආදී සරබං්යේ ක්‍රම, දෙතිසක් ඇත ඇයි අටුවාවෙහි කියා තිබෙයි. ඒවා ගැෙන විස්තරයක් අටුවා ටීකාවල දක්නට නැත. කියන ලද නම් තුනහැර ඉතිරි වත්වල නම් පවා අටුවා ටීකාවල සඳහන් නැත. දැනට ඒවා දන්නා කෙනෙකු ඇති බවද අසන්නට නැත තරග වත්තාදීනං උච්චාරණ විධානානී නට්ටපයෝගානී යනුවෙන් සාරත්්‍යදීපනී ටීකාවේ තුන්දස්තුන්සි අසුව එක පිටුවෙහි ඇත ඒ පාටෙන් පෙනෙන්නේ ටීකා ලියන කාලයේ දීද ඒවා දත් අය නොවිසු බවය. නභික්හවේ සංග මජ්ජයේ අනජ්ජ යට්ේන දම්මෝබාසිතබ්බෝ බාසේය ආපත්ති දුක්කටස්ස අනුජානාමි භික්හවේ තේරේන බික්කුණා සාමංවා දම්මං බාසිතුන් පරංවා අ්ජේසිතුම් මහාවග්ගපාලිය දෙසිය හැත්ත දෙක පිටුව. මහනිනි සග මැද ආරාධනා නොකන ලද්දාහු විසින් දහම් නොදසය යුතුය යමෙක් දෙසුවේ නම් ඔහුට දුකුලා ඇවැත්වෙයි මහණෙන ස්ථවීර භික්ෂෝ විසින් තමාම දහම් දෙසීමට හෝ අනිකෙකුට ආරාධනා කිරීමට හෝ අනුදනිමි. ධර්මදේශනාවකට ආරාධනා කිරීමවනාහි සංඝයාවිසින් ආරාධනා කිරීමට සම්බත කරනලද භික්ෂුවට හා සංග ස්තවීරයන් වහන්සේටද අයත්්‍යය. සෙස්සන් විසින් තමතමන්ගේ අදහස අනුව සගමැද දහම් දෙසීමට ආරාධනා නොකළ යුතුය ධර්මදේශනයට ආරාධනා කරන්නේෙකු නැතිකල්හි සංග ස්තවීරයන් වහන්සේගේෙන් විචාරා හෝ උන්වහන්සේගේ ඉල්ලීමෙන් හෝ දහම් දෙසිිය හැකිය ඉදින් විහාරයෙහි බොහෝ ධර්ම කතිකයන් ඇතිනම් සංග ස්තවීරයන් වහන්සේ විසින් වාර පිළිවලින් දහම් දෙසීමට ආරාධනා කළයුතුය සග ස්ථීරයන් වහන්සේ ඔබ දහම් දෙසන්නයයි අනියමින් ආරාධනා කළහොත් දේශක භික්‍ෂුවකට කැමිති පරිදි දහම් දෙසය හැකිය ඔබ පාලිය කිය්‍යයයි ආරාධනා කළහොත් පාලිය පමණක් කිය යුතුය අර්ථ කිය්‍යයයි ආරාධනා කළහොත් පාලිය අර්ථය පමණක් කිය යුතුය සරබ්යෙන් දහම් දෙසන්න්‍යයි ආරාධනා කළහොත් සරබං්යෙන් පමණක් දහම් දෙසය යුතුය. සරබං්්‍ය යනු ශබ්දනගා හොඳින් කීමය. ආරාධනා කිරීමේදී සග ස්තවීරයන් විසින් දේශකයා හිඳන අසුනට අසුනක හිද ආරාධනා නොකළයුතුය. ඉදින් උපාධ්‍යාය වූ සග ස්තවීරයන් වහන්සේ විසින් උ අසුනක හිද සද්ධවිහාරිකයෙකුට දහම් දෙසන්නයයි කිව්වහොත් සද්ධිවිහාරිකයා විසින් ධර්මය සජ්්‍යායනා කරමියයි ඉටා දහම් දෙසය යුතුය පහත් අසුන්වල හිඳිනා නවක භික්‍ෂූන් ඇතිනම් ඔවුන්ට දෙසමියයි දහම් දෙසිය යුතුය සග ස්ථවීරයන් නැති අතර දහම් දෙසීම ආරම්භ කළ භික්‍ෂුව ධර්මය දේශනා කරමින් සිටින අතර සங்க ස්தවීරයන් පැමිණயேද නවත්වා අවසර ගැනීමක් නොකොට දිගටම ධර්මදේශනාව කරගෙනයාමෙන් වර්ධනැත නවතා සිටිනා අතර සග ස්තවීරයන් පැමිණயே නම් පසුව දහම් දෙසීමේදී අවසර ගෙන කළයුතුය දානසාාල ආදියෙහි දහම් දෙසීම හා ආරාධනා කිරීමது සங்க ස්தவீරයන්ට ම අயත්්‍යය ධානශාලා ආදියයෙන් ගිහියන් විසින් ඔවුන් කැමති භික්‍ෂුවකට දහම් දෙසීමට ආරාධනා කළහොත් ඒ භික්ෂුව සංග ස්ථවීරයන් වහන්සේගෙන් අවසර ලබා දහම් දෙසිය යුතුය. අනුජානාමි භික්කවේ බත්තගේ චාතුහි පංචහි තේරානුත්තරේහි බික්කූහි ආගමේතුම් පාචිත්‍ය පාලිය විසි හතර පිටුව. යැයි වදාරා ඇති බැවින් ධනගේකදී සග ස්ථවීරයන් වහන්සේ විසින් හෝ උන්වහන්සේගේ ආරාධනාව ලත් භික්‍ෂුවක් විසින් හෝ දහම් දෙසන කල්හි ධර්මදේශකයා තනිකර දමා, සෙසු භික්‍ෂූන් नොयाයුතුය. ධර්මදේශකයා සමග එනු පිණිස භික්‍ෂූන් හතර පස් නමක් එහි නැවැත්වී යතුය. සග ස්ථවරන් වහන්සේ දහම් දෙසත් නම් දෙවන ස්ථවේරයන්ගේ පටන් හතර නමක් එහි නැවත්විය යුතුය දහම් දෙසීම දෙවනතරුන් විසින් කරතහොත් සග ස්ථවීරියන් හා පහලින් තුන් නමක් නැවතියුතිය පස්වන ස්ථවීරයන් දහම් දෙසතහොත් සග ස්ථවීරියන්ගේ පටන් හතර නමක් නැවතියුතුය සංග ස්ථවීරන් වහන්සේගේ ඉල්ලීමෙන් නවක භික්‍ෂුවක් දහම් දෙසන කල්හි ද සංගිස්තවීරයන්ගේ පටන් හතර නමක් නැවතී යුතුය. ඉදින් ධර්මදේශකයා ස්වාමීණී වැඩමවන්න නැවතුනේ නැතිවුනාට කමක් නැත යැයි කියානම් යාහැකිය. ධර්මදේශකයාගේ අනුමැතිය ලබාද යාහැකිය. නැවතුනු භික්‍ෂූන් අතරින් යම් කිසිවෙකුට යාමට හදිසි කරුණක් ඇතිවී නම් සමීපේ සිටින භික්‍ෂුවකට දන්වා යාහැකිය. ගියන් විසින් ඔවුන් කැමති භික්ෂුවක් ලවා දහම් දෙසීම කරවන කල්හි නොවිචාරා යාමෙන්ද වරද නැත පද සෝදම්ම සික්කා පදය. යෝපන බික්හු අනුසම්පන්නං පදේසෝ දම්මං වාචයය පාචිත්තියං පාචිතය පාලිය විසි හතර පිටුව. යම් මහනෙක් අනුසම්පන්නේකු හට ධර්මය පදවශයෙන් එකට කීම් වශයෙන් කියවා නම් පචිති වෙයි. මෙහි අනුසම්පන්න යයි කියනයේ භික්ෂුව හා භික්‍ෂණිය හැර සෙස්සන්ටය. පද වශයෙන් කියවීම යනු කොටස් වශයෙන් කියවීමය. පදය අනුපදය, අනවක්කරය අනු්‍යන්ජනය යැයි කියවන ධර්මය, හතර කොටසක් කොට දක්වා ඇත්තේය. එහි අනවක්හර යනු තනි අකුරය. අනු යන්ජන යනු අකුරු සමූහයය. පද යනු ගාතා පදයේය. ගාතාවකට පද හතරක් ඇත්තේය. එහි පළමුවන පාදය පද නම්වෙයි. දෙවන පාදය අනු පද නම්වෙයි. මනෝ පුබ්බංගමා දම්මා යනාදයෙන්. භික්ෂුව සාමනේරයාට කියවීමේදී සාමනේරයා, භික්‍ෂුව සමගම පටන්ගෙන භික්ෂුව සමගම අවසන් කෙරේනම්. ගාතාවේ පාදයක් පාසා පචිති වෙයි. එක් ගාථාවක් එසේ කියවීමෙන් පච්චිති හතරක් වෙයි. මනෝ පුබ්බංගමා දම්මා යනාදෙන් භික්‍ෂුව කියවන කල්හි අනුසම්පන්නයා ප්‍රථම පාදය එක්ව කියන්නට අසමත් වී දෙවන පාදයේදී භික්ෂුවට එක්වී දෙවනපාදය භික්‍ෂුව හා එක්විට අවසන් කෙරේ නම්. භික්ෂුවට අන පද ගණුනට ඇවැත්වෙයි. භික්‍ෂු අනුසම්පන්නයා හට ධර්මකොට්ඨාශයේ මුල් අකුර පමණක් එකට කියානම් එසේ කියවන අකුරු ගණුනට ඇවැත්වෙයි. ික්වේ අනිච්චං වේදනා අනිච්ச்சා යනාදීන් භික්ෂුව කියවන කල්හි අනුසම්ප්‍යයා එක්මන් වී භක් රූප භික්වේ අනිච්චං යැයි කියන කල්හි වේදනා අනිච්චා යයි කියමින් අනිච්චයන පද එකවර කියා අවසන් කරේ නම් භික්‍ෂුවට පච්චිති වෙ පාදාදියෙන් කුමක් හෝ අනුසම්ප්‍යයා හා එකවර කීයේ නම් භික්‍ෂුවට ඇවැත්වෙයි. එක්ව නොකියවිය යුතු ධර්මය බුද්ධ භාසිතය, සාාවක භාසිතය इसසි භාසිතය දේවතා භාසිතය, අත්වූප සංහිතය, දම්මූප සංහිතයයි පාලිය ආකාර හයකින් දක්වා තිබේ. එහි බුද්ධ භාසිතය යනු විනය පිටකය අභිධර්ම පිටකය ධර්මපාදය චරියාපිටකය, උදානය, ඉතිවඋත්තකය, ජාතකය සුත්තනිපාතය, විමානවත්තුය තේත වත් වූය, බ්‍රක්්මචාලාදී සූත්‍රයෝය යන මේවාය. සාාවකභාසිතය යනු සිව්පිරිසට අයත් බුද්ධශාවකයන් විසින් ප්‍රකාශිත අනංගන සම්මාදිිට්ටි අනුමාන, චුල්ලවේදල්ල මහාවේදල්ල ආදී සූත්‍ර ධර්මයෝය අනංගන සම්මාධිට්ටි මහාවේදල්්‍ය යන සූත්‍රයෝ සැරියුත් මහතරුන් වහන්සේ විසින් වදාාරන ලද්දෝය. අනුමාන සූත්‍රය මුගලන් තෙරුන් වහන්සේ විසින් වදාාරණ ලද්දකි චූලවේදල්ල සූත්‍රය ධම්මදින්නා තෙරණියගේ භාෂිතයකි සූත්‍ර නිපාතේ එන පසේබදුවරුන්ගේ ගාතා द්ධ භාषිටත අත්्य इसी භාසිතය යනු ශාසනයේ බාहिර පिරිවැඩියන්ගේ प्र්‍රकाශනෝය मज्यमनिකායේ मජ्यම පන්නසගේ පරිපराජික වර්ගය सूत्र්‍රනිපාतेන භාවරීතවසාගේ අතවැශයන්ගේ ප්‍රශ්න ගාතා යनादय इसी භාෂितයෝය වභාෂිතයනු දේවතා संංයුක්क्ත දේවපුත්ත සංයුක්ත, මාර සංයුक्ත බ්‍රහ්ම සංයුක්ත යනාදියෙහි දැක්වෙන දේවභාෂිතයෝය අත්ූප සංහිතයනු පෙර පාලිභාෂාවෙන් තිබූ සංගායනාවන්ට ඇතුළත් කළ අටුවාවාය. දම්මූප සංහිතයනු පිටකත්්‍රය පාලියෙහි එන මක්කටී වජ්ජි පුත්த்தකාච්ච, යනාදයේ සංගීති කාරකයන් විසින් තබන ලද ධර්මයෝයේ. කියනලද සකොටසක් පන ධර්මය සගීති තුනකටම නගා බුද්ධධර්මය වශයෙන් තබා ඇත්තේය. ඒවායින් කිනම් කොටසක් වුවද අනුසම්පන්නයන් හට එක්ව කියමීවෙන් ඇවැත්වෙයි සංගීතියට නොගත් බුද්ධර්මයද ඇත්තේය ඒවා කියවීමෙන්ද ඇවැත්වයි කූළුම්බ සුත්ත රාජෝවාද සුත්ත තික්කින්ද්‍රිය චතුපරි වට්ට නන්දෝපනන්ද යන මේ ධර්ම සගානා නොකළ ධර්මයන් ලෙස අටුවාවෙෙහි දක්වා ඇත අන්‍ය භාෂාවන්ට හා ගාතාදයට නගනලද බුද්ධ ධර්මය කියවීමෙන් ඇවැත් නොවෙේ අනුසම්ප්‍යයන් හා එකට සජ්ජායනා කිරීමෙන් ඇවැත් නොවෙයි. පිරිත්කීමත් එකට සජ්්‍යායනා කිරීමක් මිස, උගැන්වීමක් නොවන බැවින් අනුසම්ප්‍යයන් හා පිරිත්කීමෙන් ඇවැත් නොවෙයි. දම්ම දේශනා සිক্ষාපදය. යෝ පණ බික්හු මාතුගාමස්ස උත්තරින් චපංච වාචාහි දම්මං දේසේය ත්‍ර விஞ்්‍යනා පුරිස විද්ঞහේන පාචිத்திයා. පාචිත්‍යයපාලිය තිස් දෙක පිටුව. යම් මහනෙක් නොනැති පුරුෂයකු සමීපයේ නැතිව மாගමකට පසයකට සයකට අධික වචනවලින් පෙළදහම කියානම් පචිති වෙයි. මේ සිකපදෙන් දැක්වෙන ධර්මයද පදසෝදම්ම, සිකපදයෙන් දැක්වෙන බුද්ධ භාෂිතාදී සවදෑරුම් ධර්මේය. මාගම යනු මනුෂ්‍ය ස්ත්‍රියය විං්ඥු පුරුෂයකු සමීපය නැතිකල්හි මාගමකට හයපදයක් ධර්ම දෙසය හැකිය. ඒක්මවා හත්මන පදයෙන් එක් කකුරක් වුවද කීමෙන් පචිති වෙයි ගාතා කීමේදී පදය ගණන්ගන්නේ ගාතා පද අනුවය ගාතාපද හයක් කියහැකිය ඒක්මවා හත්වන ගාථ පදයෙන් එක් කකුරක් වුවද කීමෙන් පචිති වෙයි වාක්‍යවලදී පදය ගණන්ගන්නේ විභක්ති අනුවය විභক্ত්‍යන්ත වචනය පදයකි බුද්ධන් සරණං ගච්චාමී යන මෙහි පදතුනකි බද්ධන් සරණං ගච්චාමි දම්මං සරණං ගච්චාමි යකී කල්හි පදහය සම්පූර්ණවෙයි. ඉන් ඔබ්බට අකුරකදු කීවද පචිතිවෙයි. පෙළ අටුවා දෙකින්ම කියතහොත් පෙලින් පදයක් කියා අටුවාාවෙන් පදහයක් කියහැකය. එක් මාගමකට පදහයක් කියා වාඩිවී සිටි හැටියටම සිට, අ මාගමකට තවත් පදහයක් කියහැකය. මේ ක්‍රමයෙන් පැමිණෙන පැමිණෙන මාගමුන් උදෙසා සපදය බැගින් ධර්මය කියහැ කියිය. පසුව පැමිණි මාගමට කියනලද පදහය කලින් සපද ඇසු මාගම අසා සිටියද ඇවැත් නොවෙයි. මේ නුවනැති පුරුෂයායයි කියනුයේ කරන ගාථාව යහපත් කතාවක් ද, නොමනා කතාවක්ද කාමය පිළිබඳ කතාවක්ද යන බව තේරුම් ගැනීමට සමත් පුරුෂයාය. එබඳු පුරුෂයකු දොළොස්්‍රියනකින් මොබ ඇතිකල්හි කොතෙක් දහම් දෙසුවද ඇවැත් නොවෙයි. කරන කතාාවේ තතු තේරුම් ගැනීමට නොසමත් ළමේකු හෝ බිහිරියෙකු හෝ සිටියද ඇවතින් නොමිදේ. සමහරවිට පිරිත් කියවා ගැනීමට ස්ත්‍රීහු විහාරස්ථානවලට පැමිණෙති. පිරිමේකු සමඟ පැමිණෙන් ලෙස ඕනට කිය යුතුය. සමහරවිට ඔහු කුඩා ලමුන් කැඳවාගෙනේති. ඔන් සිටීම ඇවතින් මිදීමට ප්‍රමාණ නොවෙයි. පාලි ධර්මය ඒ හැටියෙන්ම නොකයා, අන්බසකින් ඒ ධර්මය තේරුම් කර දීමෙන් හෝ. ධර්මානුකූලව කතා අන්බසකින් කිරීමෙන් හෝ ඇවැත්නොවේ. ධර්මාන් විත ගාතාආදිය කීමෙන්ද ඇවැත්වෙයි.